වර්ෂාවත් සමග බණ්ඩාරවිල නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. වර්ෂාවත් සමග පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 4ක් සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක්ද විවෘත කෙරුණා. පවතින වර්ෂාව සමග ගාල්ල කලහේ හඳුකුළු ප්‍රදේශයේ නිවසක් ආසන්නයේට විශාල ගලක් කඩා වැටෙන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස වීඩියෝගත කර තිබුණා. කෙසේ වෙතත් මෙම ගල පෙරලීම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මෙතර මධ්‍යම කඳුකරට බලපා ඇති අධික වර්ෂාවත් සමග භගවන් තලාව ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතර පස්කන්දක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුරින් එම නිවෙස්වල පදිංචිව සිටි කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. වතු නිවාස පෙළේ පදිංචිව සිටි පවුල් 5ක පුද්ගලයන් 30 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා. මෙතර අද දහවල් 1ට පමණ වටවල හා ගලබුඩ අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා. ගම්පොළ කඩුගන්නව මාර්ගයේ මවුන්ට් ටෙම්පල් ප්‍රදේශයේ ඇති වූ නායයාමකින් එම මාර්ගය අවහිර වී තිබුණේ මෙලෙසින්. බණ්ඩාරවිල තන්තිරි ප්‍රදේශයේ ගරාජයක් මතට අඩි 100ක් පමණ උස පස් පැම්මක් කඩා වැටී තිබුණේ මෙලෙසින්. ඇල්ල වැල්ලවාය මාර්ගයේද අද පෙරවරුවේ ගසක් කඩා වැටීමෙන් අවහිර වුණා. මෙතර නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කළ ගම් වතුර අනතුරු අඟවීමේ නිවේදනය හෙට උදෑසන 9 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මාතර මාලිඹඩ ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය ආදාහනාගාරයේ වෙත රැගෙන ගිය ආකාරයයි මේ. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් 17, 18, 19 සහ 20 යන දිනයන්හිදීද පවතින වෙසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.